අයිබෝන් සබදසකබට හබද දවසක් හැමදාමත් වගේ අද දවසෙදිත් ප්‍රාර්ථනා කරන වෙලාව YouTube නාලිකාව හරහා අපි සූදානම් වෙන්නේ අදත් ඔබට විශේෂ කරුණු කාරණා ගෙනෙන්න. ජෝතිෂයට හරි ප්‍රබල තැනක් හිමි වෙලා තියෙනවා. ජෝතිෂය කියලා කියන්නේ නිරන්තරයෙන් අපි යම් වැඩ කටයුත්තක් කරන්නට කලින් අපට හොඳ කාලයක්ද ලැබලා තියෙන්නේ, අපිට නරක කාලයක්ද ලැබලා තියෙන්නේ. එහෙමනම් හොඳ කාලය තුළ අපි කොහොමද හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ, නරක කාලයක් නම් අපි කොහොමද මේ දේවල් දුරු කරන්නේ කියලා ලොකු ප්‍රශ්න ගැටලු අපිට ගොඩාක් තියෙනවා. ඉතින් එවන් වූ අවස්ථාවකදී විතරක්ම නෙමෙයි ජෝතිෂය කියන එක අපි බොහෝ වෙලාවට විශ්වාස කරන බලයක් නැතන් වෙනස් වූ විෂයක්. ඉතින් ඒ පිළිබඳව අහන්න දැන කියා ගන්නත්, ඒ වගේම ඔබට ප්‍රබල වශයෙන් 2023 වසරේදී ඔබ හිතනවා නම් අගහිගකම් වැඩි, දුප්පත්කම වැඩි, මට පුළුවන්ද මගේ දෛවය වෙනස් කරගන්න, මට පුළුවන්ද මගේ දුප්පත්කම නැති කරගන්න කියලා හිතාගෙන හිටපු කෙනෙක් නම් ඔබ, අපි ඔබට පිළිතුරු ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න දවසේදී ජ්‍යොතිෂය තුලින්. එහෙනම් ඉතින් සූදානම් වෙන්නේ හදවසේදී කවුද අපි වෙනුවෙන් සපත්දායකත්වය සපයන්නේ කියලා මතක් කරන්න. එතුමන් ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරවරන් පදක්කම් ලාභී, එවගේම කීර්ති ශ්‍රී දේශබන්ධු ජනාධිපති සම්මාන ලාභී ආචාර්ය RMD ජයලත් මහත්මයා, බොහොම ආදරෙන් කවර වෙන අප වැඩසටහන වෙන අපි පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ලෑස්ති ඔබතුමාගෙන් අහන්න, මේ දෛවයේ නීතියක් වෙනස් කරන්න පුළුවන්ද, වෙනස් කරන්න බැරිද? මට මුලින්ම හිතුන දේ තමයි මිනිස්සුන්ට පුළුවන්ද තමන් ඉපදෙනකොට අරගෙන ආපාර දෛවයේ වෙනස් කරන්න? හැදලිම පුළුවන්. දෛවය කියලා කියන්නේ උපදිනකොට ආපු කර්ම ශක්තිය. කර්ම ශක්තිය මෙන බලන්න පුළුවන් කේන්ද්‍රය හරහා. එහෙනම් ග්‍රහයන්ගේ නියෝජන වෙන්නේ ඒ කර්ම ශක්තිය. එතකොට ඒ විදිහට තමයි ඉරිසිවරු නිර්මාණය කරගෙන තියෙන කේන්ද්‍ර සටහනක්. ඉතින් ඒකෙන් කියවෙන්නේ තමන්ගේ උත්පත්ති සිට සසරේ ගෙනාවු කර්ම ශක්තිය අනුව මේ ජීවිතය තුළ ඔබේ ජීවිතය ගලාගෙන යන ආකාරය පිළිබඳව. එහෙනම් අතීත සිද්ධි තමයි එතනින් කියවෙන්නේ. එහෙනම් අතීත සිද්ධි එහෙමනම් අපි උපකල්පනය කරනවා අනාගතේ මේ විදිහට ජීවිතය ගලාගෙන යයි කියලා. හැබැයි උපකල්පන මතට වඩා ඔබ සැලසුම් සහගත ඔබේ ජීවිතය වෙනස් කරගන්න නම් අනිවාර්යයෙන් ආගමට දහමට අනුකූලව පින්දහම් කරගෙන යනවනම් ඔව්, දෛවය වෙනස් කරන්න පුළුවන්. හැබැයි දෛවය වෙනස් කරන්න පුළුවන් බුද්ධිමතාට පමණයි. ඔබ එකම දෙයක් දිහා බලාගෙන එහෙම නැත්නම් ගොඩක් කාරණාව දිනවා ඔබ දෛවය වෙනස් කරනවා නම්. විශේෂයෙන්ම පළවෙනි කාරණාව ඔබට අදිෂ්ඨානයක් තිබිය යුතුයි දෛවය වෙනස් කරන්න නම්. ඔබේ යම් කිසි උරුමිති දෛවය ගැන ඔබ කරදර වෙලා වැඩක් නැහැ. හැබැයි ඒක අයහපතක් හෝ අපලයක් හෝ කර්මයක් තියෙනවනම් ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන ඔබට පුළුවනි ඒක යහපත් පැත්තට යොමු කරගන්න. පළවෙනි එක තියෙන ඔබ කරේ අදිෂ්ඨානයක්, විශ්වාසයක් තියෙන, තමන්ට තමන් කරේ විශ්වාසයක් තියෙනවා. එනගේ විශ්වාසය මත ඔබ ඉලක්කයට යන්න උත්සාහ කළ යුතුයි. ඉලක්කයට යනවා කියන්නේ මොකද්ද? ඔබ ඔබේ අනාගත සාර්ථකත්වය සඳහා යනකොට ඔන්න සැලසුමක් සකස් කරගන්නට අවශ්‍යයි. එනේ සැලසුමක් කියලා කියන්නේ මොකද්ද? ඔබේ ජීවිතේ සාර්ථකත්වය කෙරෙහි යනකොට යම් කිසි බලපෑම් ගැටලු තියෙනවනම් ඒවට මුහුණ දෙන්නේ කොහොමද? සාර්ථකත්වය තරහා යන්නේ කොහොමද කියන එක තමයි ජ්‍යොතිෂය හරහා දකින්නේ. යම් කිසි ගැටලු තියෙනවද? අපල තියෙනවද? අපල විදිහට දකින්න කර්ම දෝෂ තියෙනවද? ඒවා යටත් කරගෙන යන්න පුළුවන් නම් දෛවය වෙනස් කරන්න පුළුවන්. ඒක ප්‍රඥාවන්තයෙන් කරන්න පුළුවන් දෙයක්. ඊළඟට තමයි ඔබගේ කැපවීම අවශ්‍ය වෙනවා. දැන් ඔබ දැන් අපි කියන දේක් කිව්වට අපි දැන් සමහරලාට ඔබ කේන්ද්‍ර බලලා බලලා දැන් ඇති වෙලා ඇත්තේ. හැබැයි කේන්ද්‍රයේ බලලා ඒ කියපු දේවල් වුණාද නැවුණාද කියලා බලන්න. හැබැයි කේන්ද්‍රයේ තියෙන අසුබ දේවල් වෙන්න දෙනවද? ඔබ වළක්ව ගන්නවද? ඒක පිළියම් යොදාගෙන ඒව වළක්වගත හොඳයි නේද? අපි දෙන උදාහරණයක් විදිහට කේන්ද්‍ර සටහනේ තියෙනවා කකුල කැඩෙනවා කියලා කියනවා. දැන් ඔබ කකුල කැඩුණාට පස්සේ අකමැන්නේ දැන් කේන්ද්‍රයේ තිබුණ කකුල කැඩෙනවා කියලා කකුල කැඩෙන දෙනවද? එහෙම නැත්නම් ඒකට පිළියමක් යොදාගෙන ඒකෙන් ඒක බේර ගන්නවද? එහෙම නැත්නම් ඔබ අනතුරකට පත් වෙනවා, ඒ අනතුර ලක් වෙනවද? එහෙම නැත්නම් බේර ගන්නවද? පුළුවන් එහෙම කරන්න. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෝණපල සූත්‍රයේ, පුංචි ලුණු කැටයක් වතුරට ලැබුණාම ලුණු රස දැනෙනවා. හැබැයි ලුණු වතුර ප්‍රමාණය වැඩි කරපුවාම ලුණු රස දැනෙන්නේ නැහැ. ඒක තමයි ලෝණපල සූත්‍රය කියලා තියන්නේ. එහෙනම් අපි ලුණු කැටේ උපමා කරන්නේ අකුසල් කර්ම වලට. දැන් අකුසල කර්ම පුංචි දෙයක් වුණා, ඒ විපාක දෙන එක නතර කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හරහා කර්මයේ ධර්මයේ යට ගන්න පුළුවන්. ඒ කියන්නේ කර්මේ නම් අපි ඒ උපතින් ගෙන කර්ම ශක්තිය ධර්මයේ නැමැති දෙයින් වෙනස් කරන්න පුළුවන් කියලා ඒ බුදුරජාණන් ධර්ම දේශනාව සටහන් වෙලා තියෙනවා. හැබැයි එහෙම දන්නේ නැති කෙනාට මේවට එක එක ඒවා කියන්න පුළුවන්. ග්‍රහයන්ට පුළුවන් ද අපල කරන්න, ග්‍රහයන්ට පුළුවන් අපිට බලපෑම් කරන්න කියලා ඔය වගේ දේවල් කියනවා. දෛවය වෙනස් කරන්න පුළුවන් නම් ඇයි මෙතරම් මිනිස්සු දුක් විඳින්නේ? උත්සාහයක් ගන්න බැයිද උන්ට? ඔව්, සමහර වෙලාවට උන්ගේ චිත්ත ධෛර්යය හිත කියන එක අවශ්‍යයි. හැම දෙයකටම මුල් වෙන්නේ
හිත මනෝ උම්බන්ගේ මාදම් මනෝ සෙට්ටා මනෝමය. හැබැයි හිත කියන එක දුරලයි. සමහරවිට තීරණ ගැනීම හැකියාව දුරල වෙන්න පුළුවන්. සමහර වෙලාවට සැලසුමක් නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න එහෙම උදාසීන ගතියක් තියෙනවා. අලසකම් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි තව එකක් තියෙනවා. මේ ලෝකේ ගමන් කරන අපි හැමදෙනාම කාලයට යටත්. කාලානුරූපව වෙන්නේ. එහෙනම් වසරවල ගෙවිගෙන යන ග්‍රහමාරු ගැන කතා කරනවා. වෙන වෙන බාරු ගැන කතා කරනවා. හැබැයි කිසිම වෙලාවකට තමයි යහපත කරගෙන නැත්නම් ඒ ඔවුන්ගේ දින උදාසීන භාවය, එහෙමනම් ඔවුන්ගේ දින අදිෂ්ඨාන හීනකම, දුර්වලකම, සැලසුමක් නැතිකම, කාල කළමනාකරණ නැතිකම. දෛවය කියන්නේ කර්මය නම් අපි ඒ විදිහට හඳුනනවා නම් ඇයි අපි කර්මය තවත් කරගහගෙන යන්නේ ඉස්සරහට? ඔව්. කර්මය කරගහගෙන යන්නේ කර්ම උරුම කරගෙන ආවා. බුදුහාමර කියනවා කම්මං සත්‍ය විබදති කර්මානුකූලව එක එක පුද්ගලයා බෙදෙනවා. විවිධ හැකියාවන් අනුව එන ආයුෂ සැප බල වර්ණ ප්‍රඥා කියලා ඒ අනුව බෙදර යනවා. එහෙම බෙදෙනකොට ඒ අනුව අපි ඒ ජීවිතේ ගලාගෙන යනවා. හැබැයි කර්මය උරුම කරගෙන තමයි ඉපදෙන්නේ. කර්මේ නෑකොටගෙන තමයි යන්නේ. එන කම්ම පටිසරණ. එන කර්මය පිළිසරණ කරගෙන තමයි යන්නේ. හැබැයි ඒ යන වෙලාවේදී අපිට ඒ තියෙන අයහපත් කර්ම බලපානවා. අපි යහපත් කර්ම වගේම අයහපත් කර්මත් බලපානවා. එහෙනම් ඒ අයහපත් කර්ම යටපත් කරගන්න අවශ්‍යයි. එහෙම වුණොත් එහෙනම් අපිට කර්ම වෙනස් කරන්න පුළුවන් නැත්නම් දෛවය වෙනස් කරන්න පුළුවන් නේද? අර අනාගතේ එහෙනම් අවදානමට පෙර සූදානම් විය යුතුයි. අවදානම කියලා කියන්නේ කර්ම නිසා හටගන්නව යම් දෙයක්ද නැත්නම් වෙනත් ගැටලුවක් දිල හඳුනාගෙන ඒකට පිළිම කරොත් අන්න දෛවය වෙනස් කළා. අපි අහන්න ඕනේ අපි කියන සමහරලාට රටක් විදිහට ජාතියක් විදිහට අපි තමයි මේ කර්මය දෛවයේ විශ්වාස කරන්නේ. වෙනත් ආගම් වල ඉන්න කට්ටිය වෙනත් ජාතීන් එවතරක් නේ පිටරට වල ජීවත් වෙන විදේශිකයන් මේ කර්මය කියන දේ දෛවය කියන දේ විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේක මේ පසුපසෙන්නේ අපේ විතරමද? හැමෝටම කර්මය බලපානවා. මේ ලෝකයේ උපදින හැමදෙනාම ඒ ආගම අදහන නිසා ඒ ගැන කර්මය ගැන කතා වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවේදී හටගත්තු දෙයක් තමයි මේ වේදික නැත්නම් වෛදික ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන නැත්නම් වේදික ඇස්ට්‍රොලොජි කියලා කියනවා. හැබැයි බටහිර රටවල තියෙන වෙස්ටර්න් ඇස්ට්‍රොලොජි කියලා එකක් තියෙනවා. ඉතින් මේ ග්‍රහයන් ගැන කතා කරනවා. හැබැයි කර්මය ගැන නෙමෙයි කතා කරන්නේ. ඔවුන්ට මේ ග්‍රහයන්ගේ බලපෑම අනුව ඔවුන්ට එන ආකාරය පිළිබඳවයි. හැබැයි ඒ සංස්කෘතිය අනුව ඒ ආගම් අනුව ඒව කර්මය අනුව නිර්වචන කරලා නැහැ. ඒකයි කියන්නේ වෙනස. හැබැයි ඔවුන්ට ඒ වගේ කර්මය බලපානවා. ඔන්න දැන් අපි හිතමු වෙනත් රටක ඉපදෙන කෙනෙකුට කොහොමද මේක බලපාන්නේ? දෛවය වෙනස් කරන හැටි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔවුන් ළඟ දින කාල කරමනා කරන්නේ වෙලාවට වැඩ කරනවා. ඊළඟට තමයි ඒකට කියන ටයිම් මැනේජ්මන්ට්. තව එකක් තියෙනවා ක්වොලිටි මැනේජ්මන්ට්. වැඩක් කරනකොට පිළිවෙලට ලස්සනට කරනවා. එහෙනම් ක්වොලිටි මැනේජ්මන්ට්. හැබැයි ඒ වැඩේ ක්වොලිටියට කරාර විතර බෑ. ප්‍රමාණාත්මක වැඩි වෙන්නට අවශ්‍යයි. එහෙනම් ක්වොන්ටිටි මැනේජ්මන්ට්. එහෙනම් ප්‍රමාණාත්මක වර්ධනයක් වෙන්න අවශ්‍යයි. ඔය කියන මැනේජ්මන්ට් තුන තියෙනවා නම් තමන්ගේ බුද්ධිය මෙහෙවලා වැඩ කරනවා නම් දියුණු වෙන්න පුළුවන්. හැබැයි අපේ අය කර්මය කියලා දෛවය කියලා ඔය කියන කරුණු කෙනෙක් සැලකිලා නොදක්වන්නේ නම් දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න ඕන කැමති ඕගොල්ලෝ හැම කෙනෙකුට 2023 වසරේදී ඔබ දුප්පතෙක් වෙලා හිටියන මේ අවසන් භාගයේ හරි ඔබ විශ්වාස කරනවා නම් නෑ මට පුළුවන් මගේ දෛවය විනාශ කරගෙන පෝසතෙක් වෙන්න කියලා. අතර මේක කරන්න පුළුවන්ද? දුප්පතෙක් පුළුවන්ද පෝසතෙක් වෙන්න? පුළුවන්. හැමදාම දුප්පත් කියලා අඩු මානසිකත්වයක් තිබුණත් ඔබ දුප්පත්ම තමයි. ඔබගේ අදහස් දුප්පත් ස්වරූපයක් ඇති වෙනවා. ඒ කියන්නේ දුබලතාවයක් හේතුව. එහෙනම් ඔබ කරන අන ධනාත්මක චින්තනය හොඳ දේ හිතන්න මට පුළුවන් මේක කරන්න. අපි කියන්නේ yes I can කියලා කියනවනේ. අර මට පුළුවන් මේක කරන්න කියලා අදහස් ගත්තහම ඔබට හිතට හිතවිලි දෙනවා පුළුවන්. මේක පුළුවන් කරන්න කියලා. හැබැයි පුළුවන් කියලා හිතලා හරියන්නේ නැහැ. ඔබ ඒ ගැන ක්‍රියාත්මක විය යුතුයි. එතකොට පුළුවනේ දෛවය වෙනස් කරන්න. හැබැයි එහෙනම් ඔබ ඉස්සල්ලාම කරන්න ඔබේ තරාතිරම බලාගන්න, ඔබේ කර්ම ශක්තිය මැන බලගන්න, ඔබේ කේන්ද්‍රේ පෞද්ගලික කේන්ද්‍රේ බලන්නට අවශ්‍ය වෙනවා. ඒකේ තියෙනවා දෛවය කොහොමද සකස් වෙලා තියෙන්නේ, කොහොමද අනාගතේ ඔබට එහෙම යම්සි ආකාරයේ බලපෑම ඇති කරන්න කියලා. හැබැයි අසුබ දෙයක් තියෙනවා. ඒක වෙනස් කරගත්තොත් ඔබේ පෞද්ගලික කේන්ද්‍රයට අනුව ඔබට දෛවය වෙනස් කරන්න පුළුවන්. දුප්පත් පොසත් කියලා ભેදයක් තියෙනවා. ඒ ભેදයේ තුල චලත් මහත්මයා ගොඩක් ලාට අපි හිතනවා ඇයි මෙතරම්ම අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. දුප්පත් පොසත් කියන එක ભેද වෙන්නේ කොහොමද? ඒකට යම් නිශ්ශක් තියෙන්නේ කොහොමද? අන්නක තමයි කාලයක් පුරාවට දුක් විඳින දුප්පතාගේ දුක කවුරුත් දකින්නේ නැද්ද කියලා අපි අහනවා. අනුකම්පා කරන්නේ නැද්ද කියලා අහනවා. දෛවයට මේ විශ්වයට පේන්නේ නැද්ද මේ දුප්පත්කම? පේනවා. එයා දුප්පත් වෙලා තියෙන්නේ පෙර සංසාරේ කුසල් කරපු නැති නිසා. යම් කිසි කුසලයක් කරනකොට ආයුෂ වැඩි වෙනවා. සැප බල වර්ණ ප්‍රඥා ඔය පහ වැඩි වෙනවා. එහෙනම් මේ පහ වැඩෙන ආකාරයේ කුසල් කරලා තියෙනවනම්
ඔබ අනිවාරෙන් පොහොසතෙක්. තම ගොඩක් අය පොහොසත් කියන අදහස් කරන්නේ ගෙවල් දරවල් යානවාන වදුපිටි මෙන්න මේවා තමයි. මෙන්න මේවා තමයි පොහොසත් වීර සලකන්නේ. නෑ ඒවා විතරක් නෙමෙයි. අයි ප්‍රඥාව ඔබ සසරේ ගෙනාපු ඥාන ශක්තිය තියෙනවා. එහෙනම් ඒ ඥාන ශක්තිය හරහා බලන්නට අවශ්‍යයි. ඒකෙන් දේවල් ලැබෙනවද කියලා. එහෙනම් උපතින්ම ඔබට උරුම වෙලා තියෙන යම් කිසි තැනක ඉන්නවනම් ඔබට එතනද උඩට එන්න අත දෙන්න පුළුවන් ජෝසප් විද්‍යාව හරහා. හැබැයි ඒක කර තියාගන්න නෙමෙයි. ඒක යහපත් විදිහට දකින්න, දකලා වෙනස් කරගන්න, ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. අපි ලෑස්ති වෙන්නේ අපේ වැඩසටහන නිමා කරන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ඔබටත් තියුණු වෙන්න කැමැත්තක් තියෙනවා නම්, පොසතෙක් වෙන්න කැමැත්තක් තියෙනවා නම් ඔබටත් පිළිපදින්න පුළුවන් පිළිවෙතක් තියෙනවද? ගාථාවක් තියෙනවද? ඔව්. අපි දෙමු මෙන්න මෙහෙම එකක්. දැන් හැමෝටම පොහොසත් වෙන්න උවමනාව තියෙන නිසා අපි හිතමු මේ දුප්පත් අයට පොහොසත් වෙන්නත් මේකත් පුළුවන්. ඔබේ උත්සාහය මත සහ අර වාගේ කැපවීම මත ඒක වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ගාතාව තේනවා. ඔබට මුල නිතර පාවිච්චි කරන්න වෙලාව channel එක හරහා මේ වගේ වටිනා ගාතාවල් මම ඊට කලින් දීලා තියෙනවා. බොහෝ අය ප්‍රයෝජන අරන් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගාතාවත් ඔබේ යහපත තගා යොදා ගන්න ඔබට ඔබේ දෛවය වෙනස් කරගන්න හේතුවක් වෙනවා. මෙන්න මේක ගාතාව අපි ඉතිරි නිස්සන සලස්සමු. භවතු සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ බුද්ධාන් වාවේන සබ්බ ධම්මාන් වාවේන සබ්බ සංඝාන් වාවේන සදා සොත්ති භවන්තුතේ. අපි ගොඩක් කොටස දන්නවා. පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්තං පකාසේසි මහාවීරං නමා මහං ඒ තේන සච්ච වචේන සබ්බේ මාරා පලායන්තු සබ්බේ දෝසා පලායන්තු සබ්බේ භය පලායන්තු සබ්බේ දුක්ඛ විනස්සන්තු ජයස්සෝ ජය මංගලම්. ඔන්නක ගාතාව හොඳට මේක තිරේ දිස් වෙනවා. ඔබට පුළුවන් මේක කටපාඩම් කරගෙන ඔබට නිතර භාවිත කරන්න පුළුවන්. ඊදරදී පිරිත් පෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔබේ මාර බලවේග, අමනුෂ්‍ය බලවේග අස්වහා කටවා සියලු දෝෂ නැති වෙනවා. මේක ගිනි පිරිතේ එන එකක්, බලගත පිරිතක් ගිනි පිරිත කියලා කියන්නේ. ඒක භාවිතා කරනාට කිසිම දවසක අමනුෂ්‍ය දෝෂයක් ලඟෙන්නේ නැහැ. කටපාඩම් කරගත් තරමින් තමයි ආරක්ෂාව සැලසෙනවා. යන තැන ආරක්ෂාව රැකවරණ ලැබෙනවා. මඟතෝරේදී හදිසි අනතුරකින්වත් එහෙම කරදරයක් වෙන්නේ නැති විදිහට තමයි තියෙන්නේ. ඔබ බුදුන් වැඳලා මේ ගාතාව කියනවන වඩාත් හොඳයි. මුල් අවස්ථාවදී ඔබට ඒක කටට හොරු වෙන අපිට කියන සිද්ධ වෙනවා කියලා 108 වාරයක්වත් කියන්න. ඉන් පස්සේ ඔබට පුළුවන් 7 සැරයක් 21 වතාවක් විදිහට වෙලාව ලැබෙන පරිදි ඒක දිගට භාවිත කරන්න පුළුවන්. ජීවිතයේ ජය ගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අපි වේලාව තුලින් ඔබට සමීප කරනවා. ඒ තමයි විශේෂත්වය අපේ නාලිකාව තුල තියෙන. ඉතින් ඔබ කැමති දියුණු වෙන්න, ඔබ කැමති ඔබේ ජීවිතය හරිය ගස්ස ගන්න, ඔබේ හිනාව සතුට ඔබ ළඟා කර ගන්න කැමති නිසා අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබ කැමති ජ්‍යොතිෂ්‍ය තුලින් ඔබේ ජීවිතය විනාශ කර ගන්න නම්, එහි විශේෂකාර්තාවයක් ඔන්න අද දවසේදී අපි ඉෂ්ට කරලා දැන් අපේ වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. ස්තුතිවන්ත වෙනවා වැඩසටහන් කීපයකින් අපි හමු වෙලා තියෙන. ඒ විතරක් නෙවෙයි අපිට සම්පත්දායකත්වයේ නිරන්තරයෙන් ලබා දෙමින් අපේ මේ හැම කෙනෙක් ගැනම අනුකම්පා කරලා තමයි මේ හැම දෙයක්ම අපි කියලා දෙන්නේ, කතා කරන්නේ. මොකද යයි ඉල්ලීම අනුව තමයි අපි ගොඩක් වෙලාට වැඩසටහන් සමීප කරන්නේ. බොහොම ස්තුතියි ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරවරන් පදක්කම් ලාභී කීර්ති ශ්‍රී දේශබන්දු ජනාධිපති සම්මාන ලාභී ආචාර්ය RMD චලත් මහත්මයාට. තවත් දවසක අපි හම් වෙලා මේ වගේම අපේ ජීවිතේ අවශ්‍යම කරන කරුණුකාරණ ජ්‍යොතිෂ තුලින් කතා කරමු. ස්තුතියි, තෙරුවන් සරණයි. එහෙනම් අපි හිතවතුනි සමුගෙන යන සූදානම් වෙන්නේ වෙලාව YouTube නාලිකාව subscribe කරන්න, comment කරන්න, ඔබේ අදහස් අපිට අනිවාර්යෙන් දක්වන්න. ඔබට වගේ මන්නයටත් වටනවා කියලා හිතනවා share කරන්න තමත කරන්න එපා. තවත් අලුත් දවසක හමු වෙමු ඔබ සමගින්. ඔබට සුබ දවසක්.